අයිබුවන් කියලා ඔබ සියලු දෙනාම පිළිගන්නවා අපගේ සිංහල සිංහල YouTube නාලිකාවට විශේෂයෙන්ම අද අපේ මෙම කෙටි වීඩියෝව ගිනේන මාතෘකාව ප්‍රකෘති ප්‍රකෘති කියන එක වචනය අපි ඉංග්‍රීසි භාෂාව කතා කරන්නේ බේස් ෆෝම් එක කියලා සාම්ප්‍රදායික සිංහල ව්‍යාකරණයේදී අපි මේ ගැන කතා කරනවා නාම පදයක හෝ ක්‍රියාපදයක මූලය එහෙම නැත්නම් නාම පදයක් හෝ ක්‍රියාපදයක් සකස් වීම සඳහා මුල් වෙන කොටස එහි ප්‍රകൃතිය විදිහට අනිත් පැත්තෙන් ගත්තහම නූතන වාග්විද්‍යානුකූලව නාම පදයක හෝ ක්‍රියාපදයක මුල් රූපය පොදු රූපය නැතහොත් සමාන රූපය එම නාම පදයේ නැතහොත් එම ක්‍රියාපදයේ ප්‍රകൃතිය ලෙස නූතන වාග්විද්‍යාත්මකව සඳහන් කරනු ලබනවා ඒත් එක්කම මේ ප්‍රകൃතිය පිළිබඳව කතා කරන අවස්ථාවේදී ප්‍රകൃතියේ නිර්වචනය ගැන ඔහොම කතා කරනකොට ප්‍රകൃතියේ ප්‍රභේද පිළිබඳවත් අපිට කතා කිරීම අත්‍යවශ්‍ය වෙනවා ප්‍රകൃතිය විවිධාකාරයෙන් ප්‍රභේදගත කරන්න පුළුවන්කම තිබෙනවා පළවෙනිම ප්‍රභේදගත කිරීම තමයි නාම ප්‍රകൃතිය සහ ක්‍රියා ප්‍රകൃතිය කියලා අපිට ප්‍රകൃති වර්ග දෙකක් මුලින්ම හඳුනා ගන්න පුළුවන්කම තිබෙනවා ඊට අමතරව ඒ දෙක වෙන වෙනම නිෂ්පන්න තත්සම තත්භව කියන වර්ගීකරණයට යොදන්න පුළුවන්කම තියෙනවා වර්ගීකරණයට ඇතුළත් කරන්න පුළුවන්කම තිබෙනවා ඒත් එක්කම ප්‍රകൃතිය නැවත අපිට ස්වරාන්ත ප්‍රകൃති හලාන්ත ප්‍රകൃති ආදී විදිහට වෙන් කරගන්න පුළුවන්කම තිබෙනවා සියලුම ප්‍රകൃති එහෙමනම් අපි ප්‍රകൃති පිළිබඳව ගෙන එන කෙටි වීඩියෝ කිහිපයෙහි තවත් එක් වීඩියෝවක් තමයි අද අපි ඔබට ලබා දුන්නේ ප්‍රകൃතිය යනු කුමක්ද නැත්නම් ප්‍රകൃතිය හඳුන්වන්නේ කෙසේද කියන ගැටලුවට තමයි මෙම කෙටි වීඩියෝවෙන් ඔබට කරුණු ඉදිරිපත් කරන්නේ එහෙමනම් සිහිපත් කරන්නම් අපගේ මෙම YouTube නාලිකාව subscribe කරලා අපිත් එක්ක රැඳී සිටින ඔබට ස්තුතියි